අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන අවධානීය දවස උණුසුම් කළ පුවත් සිරස්තල වෙත බන්දුල හාල් මිල අඩු කරයි සුදු කැකුළු 92යි නාඩු 97යි सरसवी आचार्य वरुण ऑनलाइन वर्जने गुरु वर्जने अखंडव हिद वर्जने पैयाई इशालिनी गे देह गोडगेनीम तिस्सोनदा विशेष पोलिस खंडायमक रिशार्ड गे निवसे सिटी मेहकारियान सोया डायगम पीराई बालवयस्कार मेहकारियान सोया पोलिसिय कोलंब पीराई डेरिये गे देवन पश्चात मरण परीक्षणे संदहा विशेष सचिन खंडायमक नम कराई රජයේ මුදල් සංශෝධන පනත් කෙටුම් පතට නව සංශෝධන මිලකල නොහැකි මැණික බොරුවක්ද හරින්ගෙන් පැය 5ක් CID ප්‍රශ්න කරයි ආණ්ඩුවත් එක්ක නීත්‍යානුකූල දඩයමකට සජිත් සූදානම් ඉපදිනකොට ජපානයේ දැන් අෆ්ගනිස්තානයේ හිටපු අගමැති රනිල් කියයි හිඟ ඇස්ට්‍රාසෙනිකා ලබන සෙනසුරාදා දිවයිනට समस्त कोविड आसादी दिनगे संख्याव लक्ष तुने सीमा वासन्नेट ऑक्सीजन ඇතිවෙන්න තිබෙන බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි විදේශ ශ්‍රමිකයින්ට කොවිඩ් එන්නත් කරණිය ආරම්භයි දිරන් නැති ලන් ෂීට් අගෝස්තු පළවෙනිදායි නවසන් ග්‍රීන්ලන්තයේ සහ ඇන්ටාර්කිකාවේ අයිස් වේගයෙන් දිය වෙයි ඉන්දු ශ්‍රී ලංකා දෙවන 2020 තරගය අද සජීව විකාශය අද රාත්‍රී 7 සිට සියත ටීවී ඔස්සේ ප්‍රථමයෙන් දේශීය පුවත් කිලෝ 510 ඩොලර් මිලියන 100 මැණික් ගල වටින්නේ රුපියල් ලක්ෂ 10ක් පමණ බව රත්නපුර මැණික් විශේෂඥයින් පවසනවා මෙවැනි මැරිච්ච ගල් ඕන තරම් රත්නපුර ප්‍රදේශයේ ඇති බවයි ඔවුන් පවසන්නේ. සභාපති තුමා පෙන්වන්නේ මේ නුගුල් ගලේ මේව වැඩ කරන මේ තියෙන්නේ මේ තියෙන කැපිෂන් කරලා ඒ ගලේ කෑලි. මේ ගල බර්න් කරාම මෙන්න නිල්. මේ වගේ ගල් පෙන්වන්න කියලා මට පුළුවන් නම් ඒ ගලේ කෑලි නිල් කරලා මෙන්න ගල්. කැරට් 200 300 500 ගල් මේ. මෙන්න සභාපති තුමා පෙන්වන නුගුල් ගල් තියෙනවා කියලා ඒ ගලේ මේ එන්නේ නුගුල. මේ ගලේ නුගුල් ගල්. මේ තියෙන කැපිෂන් කරලා පිටුවට පස්සේ මේ බර්න් අංග අභියෝග කරනවා ඒ ගලයි මේ ගලයි මේ ගලේ කෑලි මේ මේකේ හදන්න පුළුවන් ලොකු ගාන මේ අර ගල මේ වගේ ගල් කෑලි පෙන්වන්න කියන කොට අපි මම අභියෝග කරනවා මේ වගේ නූ කරලා පෙන්වන්න කියන ගල් කෑල්ල මේ ගල මගේ දැන් උච්චර බලනවා කියලා මට මිල කරන්න බෑ මේ ගල බලන්න ඔය කියන්නේ මේ 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 ගල කඩනකොට මේ කැඩලා මේ දෙක ගැලවුනේ මේ වලේ ගන්න බැරුව මේ කුරු ගෙඩි ගහලා මෙතනින් කැඩන ගල තමයි දෙකට කැඩලා තියෙන්නේ මේ ගල ඒ ඊයේ ටීවී එකේ ගියා කු ගලක් හම්බෙලා මේ කෝටි ගානක් වටිනවා අතපාවක්වත් වටින්නේ නැහැ මේ වගේ ගල් ඕන තරම් තියෙනවා දකින්න කරන්ඩම් ආදි ගලක් කට්ටයකට ගල ඇලිච්ච ගල් පොකුරක් ඇදිලා තියෙන්නේ ඒක ලොකු වටිනාකමක් නැහැ මට පුදුම මේ ගල මේ මෙච්චර මිලියන ගාන වටිනවා කියලා මේ කියනවා මම මේ ඕල්මන් වෙලා ඉන්නේ ඇත්තටම තත්තර කරු විද්‍යාවට මම මේ හොයනවා කවුද කියලා මේ මිල දාපු මගේ ගලක් තියෙනවා මම ඒකේ තුනෙන් පංගුවක් අඩුවට දෙනවා මේගොල්ලෝ මේ වෙන මොකක්වත් කරන්න යනවද නැහැ මේ ගල හදාගෙන මේ ගල අස්සෙන් දාන වෙන ගලක් මේ කෝටි ගානක රටට පටවන්න හදනවද නැහැ මේ 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 රොක් කැප් වෙනවා රජහරා යන්න පුළුවන් එහෙම එකක් කරන්න හදනවා කියලා මට තකේකුත් තියෙනවා ඇත්තටම දකින්න මට මාබල් එකක් විතරයි සුදු පාට මේ රත්නපුරේ වටේ තියෙන මැණික් ගල් ටිකෙන් ඇති මේ ලංකා ගොඩ ගන්න මේ නායකය වල ඔක්කොම කරන්න පුළුවන් මේ බොරුවට මේ කෑක ගහන්නේ මේ නයයි 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 රටවල නයයි ඉන්නේ මේකේ තියෙන සම්පත් ටික හරියටම කළමනා කරගෙන කරනවා නම් ලංකා ගොඩ ගන්න ඇති දැන් මැණික් කුළුණක් හදනවා මැණික් කුළුෙන් වැඩක් වෙන්නේ නැහැ මේ වගේ බොරු කරන්න කියොත් එහෙම අපන්නම් මේ රූපරාමනෝ දැක්කහම පේන්නේ කොරන්නම් ස්පටික සමූහයක් එකතු වෙලා ඒකට කියන්නේ මේ ඇග්‍රිගේට් කියලා. එහෙම එකතු වෙලා හැබැයි ගල් සියල්ලම මැරිලා. ඒක කිසිම වටිනාකමක් නැහැ. හැබැයි මියුසියම් එකකට ඒ ගල ලක්ෂ 10ක් විතර වටිනවා. ඒක වටිනවා කියලා අනුමත කරා නම් ඒක සම්පූර්ණයෙන්ම වැරදි. ඉෂාලිනීගේ දේහය පිළිබඳ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා විශේෂඥ කණ්ඩායමක් පත් කර තිබෙනවා. ඒ නීතිපතිවරයාගේ උපදෙස් මතයි. ඉෂාලිනීගේ දේහය ගොඩ ගැනීම අද දිනේදී සිදු වූයේ නැහැ. එළඹෙන 30 වනදා දේහය ගොඩ ගැනීම සඳහා විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් කොළඹින් පැමිණීමට නියමිත බව ඩයිගම පොලිස් ස්ථානාධිපති සුජීව ගුණතිලක මහතා පවසනවා. බාල වයස්කාර දරුවන් මෙහෙකාර සේවයේ යොදවා ඇති ස්ථාන සොයා පොලිසිය දෙවන දිනටත් අද විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරා. මේ අතර රිෂඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කළ මෙහෙකාරියන්ගෙන් දිගටම ප්‍රකාශ සටහන් කරගනිමින් සිටිනවා. ඒ සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක්ද ඩයිගම ප්‍රදේශයට ගොස් තිබෙනවා.
රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියේදී පිළිසීමට ලක්ව ජීවිතක්ෂයට පත් වූ ඒශාලිනී දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු වල නිරත ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණී බෝගහවත්ත මහත්මිය ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම අද දිනේත් ඩයිගම් ප්‍රදේශයේ සිය විමර්ශනවල සහ ප්‍රකාශ සටහන් කර ගැනීමේ කටයුතු වල නිරත වන බවයි අප ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ. රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ සඳහා දරුවන් රැගෙන ගිය තැරව්කරුගෙන් පවුලේ සමාජිකයන්ගෙන් සහ මීට පෙර රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවයේ නියුතු කාන්තාවන්ගෙන් ඇතුළු සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් රැසකගෙන්ම ඊයේ දිනේද ප්‍රකාශ සටහන් කරගත්තා. සිද්ධිය සම්බන්ධයෙන් වූ විමර්ශන කටයුතු ඊයේ රාත්‍රියේ තෙක්ම සිදු වූ බව අප ප්‍රාදේශීය වාර්තාකරුවන් වැඩිදුරටත් සඳහන් කළා. රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ නිවසේ සිට මියගිය දැරියගේ දෙවන පශ්චාත් මර පරීක්ෂණය සිදු කිරීම සඳහා විශේෂඥ වෛද්‍ය නිලධාරි කණ්ඩායමක් නම් කර තිබෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජීන් පෙරේරා මහත්මිය, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශයේ ප්‍රධානි සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය සමීර ගුණවර්ධන, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රභාත් සේනසිංහ යන අයවලුන් පත් කර තිබෙනවා. ජූලි 30 වෙනිදා එම සිරුර ගොඩ ගැනීමට නියමිතව තිබෙනවා. අධිකරණ නියෝගයක් මත ඉශාලිනී දැරියගේ දේහය ගොඩගෙන ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගෙන් සමන්විත මණ්ඩලයක් මගින් නව මරණ පරීක්ෂණයක් සිදු කර අදාළ වාර්තාව අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර දැරියගේ දේහය භූමදානය කරන ලද ඩයගම වත්තේ පොදු සුසාන භූමියට පොලිස් ආරක්ෂාවද යොදවා තිබෙනවා. මියගිය ශාලිනී දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් මෙවැනි විට රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ඇගේ පියා සහ සොහොයුරා මෙන්ම දැරිය ගෙනවිත් බාර දුන් තැරව්කරු ඇතුළු පුද්ගලින් සිව් දෙනෙක් ලබන මස 9 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවන්ට අධිකරණයේ හමුවේ උපරිම දඬුවම් ලබා දෙන ලෙස බල කරමින් ලිදුල පොලිස් වසමට අයත් ග්‍රේට් වෙස්ටර්න් වතුයායි කම්කරුවන් පිරිසක් අද දිනේ උද්ඝෝෂණයක නිරත වුණා. බස්නාහිර පළාතේ මෙහෙකාර සේවයේ නියුතු බාල වයස්කාර දරුවන් සොයා අදත් පොලිස් විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මකයි. ඊයේ දින මෝදර සහ කොල්ලුපිටිය ප්‍රදේශවල එවැනි හඳුනාගත් තොරතුරු ලැබුණු ස්ථාන 30කට ආසන්න සංඛ්‍යාවක් පරීක්ෂා කර තිබෙනවා විශේෂ කණ්ඩායම් යොදවා. එවැගේම අද දිනේත් කොළඹ නගරයේ අනිකුත් පොලිස් ස්ථාන සහ පොලිස් වසම් ආශ්‍රිතවත් මෙවැනි මෙහෙයුම් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඊයේ දින මෙම මෙහෙයුම් මෝදරින් ආරම්භ වුණා. බාල වයස්කාර දරුවන් මෙහෙකාර සේවයේ යොදවා ඇති ස්ථාන පිළිබඳ දැනුම් දීමට ඊයේ දින විශේෂ දුරකථන අංකයක්ද හඳුන්වා දුන්නා. රෝගීන්ට අවශ්‍ය ප්‍රමාණයට ඔක්සිජන් නැති බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. රෝහල්වල ඔක්සිජන් හිඟයක් ඇති බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යක් නැතයි ඔහු අවධාරණය කරනවා. මේ අතර මෙතෙක් බලාපොරොත්තුව සිටි ඇස්ට්‍රාසෙනිකා හිඟ එන්නත්තුගේ සෙනසුරාදා මෙරටට ලැබෙන බව සෞඛ්‍යාංශ ප්‍රකාශ කරනවා. මෙතර කොවැක්ස් පදනම යටතේ ප්‍රධානයක් ලෙස බලාපොරොත්තුෙන් සිටි ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 728460ක් එළඹෙන සෙනසුරාදා දින දිවයිනට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව බලාපොරොත්තුෙන් සිටින 490000කට පළමුව එන්නත් කරන සිදු කිරීමටයි සෞඛ්‍ය අමාත්‍යාංශය අපේක්ෂා කරන්නේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා සඳහා යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට එන්නත් ලබා දීම අද නාරාහේන්පිට යුද හමුදා රෝහලින් ආරම්භ වුණා. මෙම අවස්ථාවට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ද එක්ව සිටියා. යුද හමුදාව මේ සඳහා අපට විශාල උදව්වක් උපකාරයක් කරනවා. ඒ අනුව දැනට පිටරට යාමට බලාපොරොත්තු වෙන 7000ක පමණ පිරිසක් බලාපොරොත්තු වෙනවා. පළමු වටේදී මේ 7000ටම අපි ෆයිසර් එන්නක ලබා දෙනවා. මේ අතර ඉදිරියේදී බස් රථ සේවකින් ද්විත්ව එන්නත් කිරීම සම්පූර්ණ කළ යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළා. එසේම පූර්ණ එන්නත් කිරීම සිදු කර ඇති මගින් සඳහා ප්‍රමුඛත්වයේ ලබා දෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. අපි දැනුම් දීලා තියෙනවා අගෝස්තු 30 වන විට මුළු ලංකාවේම බස් රථ සේවක මහතුන් අනිවාර්යයෙන්ම මේ ද්විත්ව එන්නතම ලබා ගත යුතුයි කියලා.
ඊයේ දිවයිනේ දිස්ත්‍රික්ක 25න්ම කොවිඩ් ආසාදිතයින් වාර්තා වුණා. ඊයේ දින මෙරටින් කොවිඩ් 19 ආසාදිතයින් 1711 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඊයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 481ක්. ඊට අමතරව ගම්පහෙන් ආසාදිතයින් 310ක්, කළුතරින් ආසාදිතයින් 228ක් වාර්තා වුණා. ඒ අනුව ගෙවුණු දිනය තුල බස්නාහිර පළාතින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 16 සීමාව ඉක්මවා ගියා. එම සංඛ්‍යාව හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට කොවිඩ් 19 වෛරසය ආසාදිනී වී ඇති බවට අද දින තහවුරු වීම හේතුවෙන් එම අධිකරණයේ කැඳවීමට නියමිතව තිබූ සියලු නඩු වෙනත් දිනයක කැඳවීමට හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් නිමේෂා පටපැඳිගේ මහත්මිය නියෝග කර තිබෙනවා. හපුතලේ හල්දුම්මුල්ල නිවුවටුවතියේ පරණගම කොටසේ පුත්කලින් 56 දිනකට කොවිඩ් 19 වෛරසය ආසාදිනී වී ඇති බවට තහවුරු වී තිබෙනවා. එම වතුයායේ පසුගියදා පුත්කලින් 356 දිනකගේ ආභෝ PCR පරීක්ෂණ කටයුතු සිදු කර තිබුණා. එම වර්තාවලට අනුවයි මෙම ආසාදිතයින් 56 දෙනා වාර්තා වී ඇත්තේ. ඩෙල්ටා වේරියන්ට් එකේ ඉන්න එක කියන එක ගැන ලොකු ප්‍රසිද්ධියක් දීලා තිබුණා. මේක සමහර මාධ්‍යන්හි වැරදි විදිහට අර්ථකථනය කරලා තිබ්බා. සමහර විට ලංකාව පුරාම 120ක් 30ක් ඩෙල්ටා වේරියන්ට් එක කියලා මම හිතනවා ඒක නිවැරදි කළ යුතුයි. එවැනි තත්ත්වයක් උද්ගත වෙලා නැහැ. ඒ වගේම තමයි මේ දිනවල අවශ්‍ය කරන ඔක්සිජන් ධාරිතාව ඉක්මවලා ගියා කියන වැරදි ප්‍රවෘත්තියක් මගේ නමින් ඉදිරිපත් කරලා තිබුණා සමහර මාධ්‍යවල එවැනි තත්ත්වයක් උද්ගත වෙලා නැති බව නැවත අවධාරණය කරනවා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන පන්දුවාර 2020 ක්‍රිකට් තරගය අද පැවැත්වීමට නියමිතයි. ඒ රාත්‍රී 8ට ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී රාත්‍රී 7 සිට සියත ටීවී ඔස්සේ ඔබට සජීව ලෙස ක්‍රිකට් තරගය හා එක්විය හැකි. ශ්‍රී ලංකාව සහ ඉන්දියා කණ්ඩායම් අතර ඊ පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි පන්දුවාර 2020 ක්‍රිකට් තරගයේ අද දින දක්වා කල් තැමීමට සිදුුණා. ඒ ඉන්දියා තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රුණාල් පාණ්ඩ්‍යාට කොවිඩ් ආසාදිනී වීම හේතුවෙන් කිසිවිටත් ඌගේ ආශ්‍රිතයින් 8 දිනකුද මේ වන විට හඳුනාගෙන තිබෙනවා. කිසිවිටත් ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි පන්දුවාර 2020 ක්‍රිකට් තරගයේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද රාත්‍රී 8ට ආරම්භ වෙනවා. රාත්‍රී 7 සිට තරගයේ සජීවී විකාශය සියත ටීවී ඔස්සේ ඔබට නැරඹිය හැකියි. පළමු තරගයේ කාසිය වාසී හිමි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා ඉන්දියා කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු පහක් දැවී ලකුණු 164ක් ලබා ගනිමින් ඉන්දියාව ජයග්‍රහණය හිමි කරගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 3කදී සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 126ක් පමණයි. මේ වන විට එකට බිඳුවක් ලෙස තරගාවලියේ ඉදිරියෙන් පසුවන්නේ ඉන්දියා කණ්ඩායමයි. තරඟාවලියේ අවසන් තරගයේ හෙට ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ආරම්භ කළ ඔන්ලයින් අධ්‍යාපන වර්ජනයට අනන්තින කාර්ය මණ්ඩලය සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේද සහාය ලැබී තිබෙනවා. අද බොහෝ විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අනන්තින කාර්ය මණ්ඩලය සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ද විරෝධතාවලට එක් වුණා. ගුරු විදුහල්පති වර්ජනයද අදත් ක්‍රියාත්මක වුණා. ගුරු විදුහල්පති සංවෘත සේවාවක් බවට පත් කිරීම පිළිබඳ අවසන් තීරණය ලබන සඳුදා කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසුව ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ ප්‍රකාශ කළා. යෝජිත කොතලාවල විශ්වවිද්‍යාල පනතට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ද අද ඔන්ලයින් අධ්‍යාපන කටයුතු නතර කළා. ඒ පිළිබඳව දුරකථනින් 100ට අදහස් දක්වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ශ්‍යාම බෙන් හැක මහතා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත හරහා ගෙනල්ලා තියෙන බරපතල ලෙස ඉදහස් අධ්‍යාපනයට හානි කරන අධ්‍යාපනය මිලිටරිකරණය කරන සහ වාණිජකරණය කරන මේ යෝජනාවලිය වහාම ඉල්ලාස්කර ගන්නා ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ විරෝධයට සහාය පළ කරමින් දිවයිනේ විශ්වවිද්‍යාල රාශියක සිසුන් සහ අනද්දින කාර්ය මණ්ඩල අද විරෝධතා සංවිධානය කර තිබුණා. මෙ
අතරාද ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියැල්ල මහතා පවසන්නේ කොතලාවල පනතට විරුද්ධ බවයි. මේ කොතලාවල විශ්වවිද්‍යාලයට පුළුවන් වෙනවා රට පුරා ඕනම පළාතක කැම්පස් එකක් අරින්න. ඕන පළාතක කැම්පස් දෙකක් අරින්න පුළුවන්. මේවා පුද්ගලික විශ්වවිද්‍යාල. කොටිම්බ කියන රට පුරා පෞද්ගලික විශ්වවිද්‍යාල ජාලයක් ආරම්භ කරන්න තමයි දැන් රජය උත්සාහ කරන්නේ. එදා එක විශ්වවිද්‍යාලයකට විරුද්ධ වෙච්ච අය අද රෙදියද ගෙන්ද මේ වගේ පෞද්ගලික විශ්වවිද්‍යාල ජාලයක් ආරම්භ කරන්නේ මම මේක එදා මේ පද්ද පාර්ලිමේන්තුවේ ගත්තාම මම චමල් රාජපක්ෂ මහත්තයාගෙනු ජීඑල් පිරිස්පැත්ත වගේ ඇහුවා එදා ඔබතුමාලා සයිට් එකට විරුද්ධ වුණා ඒ විරුද්ධ වෙච්ච අය මේක කොහොමද ගේන්නේ කියලා නමුත් ඒ අයට උත්තරයක් තිබෙන්නේ නැහැ කොතලාවල පනත හකුලා ගන්නා ලෙස ඉල්ලමින් අද දෙවෙනි පුරා විරෝධතා පැවැත්තුණා මෙතර අද පැවති ගුරු වෘත්තීය සමිති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වර්ජනීය දිගටම ක්‍රියාත්මක කරන බව වෘත්තීය සමිති නායකයින් අවධාරණය කළා. එකඟ වූ පරිදි මේ සිකුරාදාට පෙර ඒ ජනාධිපතිතුමාගේ සාකච්ඡාව දැන් අපිට ලබා දෙන්න ඕනේ. ඒ නිසා තව දුරටත් මේ ප්‍රශ්නේ කල්මරන්නේ නැතුව වහාම විසඳන්න කටයුතු කළ යුතුයි. එසේ නොවන්නේ නම් අපිට සිදු වෙනවා තවත් ක්‍රියාමාර්ග අපේ ඉදිරියට ගෙන යමින් තව තවත් ක්‍රියාමාර්ග වලට අවතීන වෙමින් මේ ප්‍රශ්නය විසඳන තුරු අවසන් ජයග්‍රහණය තෙක් සටන ඉදිරියට අරගෙන යන මේ සටන තීව්‍ර වෙනවා මේ වෙලාවට මේකට එකතු වෙනවා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය මේ වෘත්තීය ක්‍රියාමාර්ග තීව්‍ර වෙනකොට පල්ලම් බසින පාලකයෝ දැන් අපිට සාකච්ඡා වලට කතා කරනවා අදත් දිවයින පුරා ගුරු විදුහල්පති විරෝධතා පැවැත්තුණා මෙතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ සාකච්ඡාවලින් පසු ප්‍රකාශ කළේ ගුරු සේවාව සංගෘත කිරීම පිළිබඳව ලබන සඳුදා කැබිනට් රැස්වීමෙන් පසු දැනුම් දෙන බවයි ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයේද කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කරන බව අග්‍රාමාත්‍යවරයා ඊයේ ප්‍රකාශ කළා 2018 වර්ෂයේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත උපාධිය සඳහා බඳවාගෙන ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන් අද ගාලු මෝදරදී විරෝධතාවයක නිරත වුණා. ඒ වසර එකහමාරක සිට නවතා ඇති තම අධ්‍යාපන කටයුතු වහා ආරම්භන ලෙස ඉල්ලමිනුයි. 2018 වර්ෂයේදී සංගීත පීඨය සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 200 දෙනෙකු බඳවාගෙන තිබෙනවා. ඒ විධිමත් විශ්වවිද්‍යාල බඳවා ගැනීම ක්‍රමවේදය යටතේ පළමු කොරෝනා සමයේ ඔන්ලයින් තාක්ෂණයේ ඔස්සේ අධ්‍යාපන කටයුතුද සිදු කර තිබෙනවා. නමුත් වසරක පමණ කාලයක සිට අධ්‍යාපන කටයුතු නතර කිරීමට විශ්වවිද්‍යාලය පියවරගෙන තිබෙනවා. ඊට හේතුව වී ඇත්තේ 2018 වර්ෂයේම විශ්වවිද්‍යාලයට බඳවාගත්තේ නැති සිසුන් පිරිසක් ලබාගත් අධිකරණ නියෝගයයි. මේ නිසා වසරක පමණ කාලයක සිට මේ සිසුන්ට අධ්‍යාපනය අහිමි වුණා. තම අධ්‍යාපන කටයුතු ආරම්භ කරන්නේයි විශ්වවිද්‍යාලයෙන් ඉල්ලීම් කළත් අධිකරණ නියෝගය නිසා එසේ කළ නොහැකි බව විශ්වවිද්‍යාල බලධාරීන් පවසා තිබෙනවා. අද ගාලු මෝදරදී විරෝධතාවයට එක් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලන්නේ තම ගැටලුවට වහා විසඳුම් ලබා දෙන ලෙසයි. ක්‍රමයට විභාග පාස් කරලා ඒ ළමයි දැන් ගෙවල් වටේලා ඉන්නවා. ඉතින් ඒ ළමයි අපි තා ඉක්මනින් ඒ ළමයින්ගේ ඉගෙනීම් කටයුතු පටන් ගන්න කියලා තමයි අපි මේ දැනුවත් කරන්නේ. මේ මේ පිටකින් අපි අද ආවේ මේ බලධාරීන් දැනුවත් කරන්න තමයි මෙතෙන්ද ඇහිලා ඉන්නේ. ඇත්තටම දැන් අපි කැම්පස් සිලෙක්ට් වෙලා ඉන්න හින්දා අපි දැන් ජොබ් වලටවත් එහෙම ගන්න නැහැ. මොකද කැම්පස් සිලෙක්ට් වෙලා ඉන්න ළමයිව ඉතින් ජොබ් වලට දැන් මේ ජොබ් වලට සාමාන්‍යයෙන් ගන්න ස්ථිර තියා ගන්න නිසා දැන් අපි සිලෙක්ට් වෙලා ඉන්නවා කියලා ඒවට ගන්නෙත් නැහැ. ගොඩාක් මානසිකව වැටලා ඉන්නේ. අපි අදම 2018 තමයි එලෙවල් කරේ 2018 දැන් 2021 එකක් මේ වෙනකන් ගෙදර තමයි හිටියේ. ඒ කියන්නේ අපිට කිසිම ජොබ් එකකට යන්න බෑ දැන්. මොකද අපි සමහර අපේ ළමයි ඉන්නවා සංගීත පීඨය විතරක් දාපු අය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලේ. ඉතින් එයාලට ගොඩක් අසාධාරණයි. දැන් සමහරු එක එක කැම්පස් වලට වෙන අය ගිහිල්ලා එයාලා ඉගෙන ගන්නවා. ඒ කට්ටිය තාම ගෙදර. ඉතින් මේකට අපි කියන්නේ ඉක්මන් විසඳුමක් දෙන්න කියලා. පොරොන්දු ඉටුකරන ලෙස ඉල්ලමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අද කෑමපෑයේ සංකේත වැඩ වර්ජනයක නිරත වුණා. ඒ අනුව රෝහල් 100ක පිරිස් සංකේත වැඩ වර්ජනයට එක්ව සිටියා. පොරොන්දු ඉටුකරන්නේ නැතිනම් අඛණ්ඩ වැඩ වර්ජනයකට යාමට සිදුවන බවයි වෘත්තීය සමිති පවසන්නේ. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ආරම්භ වූ මෙම වැඩ වර්ජනය අද පස්වරු 1 දක්වා ක්‍රියාත්මක වුණා.
පසුගිය ජූලි 1 වෙනිදා සහ 2 වෙනිදා මින් පෙර හෙද වැඩ වර්ජනය ක්‍රියාත්මක වුණා. එහිදී ඉල්ලීම් 9ක් මුල් කරගනිමින් වැඩ වර්ජනය ක්‍රියාත්මක වූ අතර ඉන් ඉල්ලීම් 2ක් සඳහා කැබිනට් අනුමැතිය හිමි වුණා. කෙසේ වෙතත් ඊට අදාළ චක්‍රලේඛ නිකුත් කිරීම සඳහා යොමු කර ඇතත් මෙතෙක් කිම චක්‍රලේඛ නිකුත් කර නැති බවයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ. උසස් වීම් පටිපාටිය සඳහා වින් කර ඇති කාල සීමාව අවම කිරීමට පියවර ගැනීම හෙද සේවයේ මාණ්ඩලික සේවාවන් ආශ්‍රිත ගැටළු වලට කඩිනම් විසඳුම් ලබා දීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනුයි මෙම වර්ජනය දියත් කර ඇත්තේ. අද දිනේ දිවයිනේ රෝහල් 100ක් කේන්ද්‍ර කරගනිමින් මධ්‍යාහන 12 සිට පස්වරු 1 දක්වා කෑම පැයේදී මෙම වර්ජනය ක්‍රියාත්මක වුණා. වර්ජනය පිළිබඳ මෙන්ම ඉදිරියේදී එම සංගමයේ ගනු ලබන තීරණ සම්බන්ධයෙන් සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පළකලේ මෙවන් අදහසක්. අපි අද සේවාව කැඩුවේ නැහැ. අපි දන්න කොරෝනා වලින් බරපතල ආසාදනයට ලක් වෙලා තියෙන රටේ මිනිස්සු මේ ව්‍යසනය නිසා ඉතාම අමාරුවෙන් ජීවත් වෙන්නේ රටේ ජනතාව. අද ඇල්ෆා ප්‍රභේද ඩෙල්ටා ප්‍රභේද හැම තැනම පැතිරලා තියෙනවා. ආණ්ඩුවට මේක වළක්වන්න ක්‍රියාමාර්ගයක් නැහැ. අපි ඉදිරි සතිය තුල විතරක් සෞඛ්‍ය අමාත්‍යාංශයට කල් දෙනවා. ආණ්ඩුවට කල් දෙනවා. අනිවාර්යයෙන්ම අපි ඉදිරි සතියෙන් පස්සේ වැඩ වර්ධන තීන්දුවක් ගන්න සාකච්ඡා කරනවා. මේ සතියේ සිට සතු සහරහා රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 88කට අලෙවි කිරීමට කටයුතු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. මේ සති අන්තයේ සිට සුදු කැකුළු කිලෝවක් රුපියල් 92කටද නාඩු කිලෝවක් රුපියල් 97කටද අලෙවි කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මේ සතියේ සිට රතු කැකුළු හාල් කිලෝවක් සිල්ලරට පාරිභෝගිකයන්ට රුපියල් 88ට අවශ්‍ය ප්‍රමාණය මිලදී ගන්න පුළුවන් සියලුම සතුස වෙළඳසැල් මගින්. මේ සති අන්තයේ වන විට සුදු කැකුළු කිලෝවක් රුපියල් 92 මිලට අලෙවි කරනවා. නාඩු කිලෝවක් රුපියල් 97 මිලට අලෙවි කරන්නට බලාපොරොත්තු වෙනවා. සහල් වැඩි මිලට අලෙවි කරන වෙළඳුන්ගේ දඩය රුපියල් 100 දක්වා වැඩි කිරීමේ පාරිභෝගික ආරක්ෂණ පනතේ සංශෝධනය ලැබුණ වහාම ඒ පාර්ලිමේන්තුවෙන් සම්මත කළාම දඩය 102 දක්වා ඉහළ යනවා. පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වහා ආරම්භ කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස අමරපුර මහානිකායේ අභිනව උත්තරේතර මහානායක අග මහා පඬිත දොඩම්පහළ චන්ද්‍රසිරි නාහිමියන් අගමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. මේ ඉල්ලීම සිදු කළේ රාජගිරිය කලපලුවව තපෝවන භාවනා මධ්‍යස්ථානයට උන්වහන්සේ බහ දැකීමට අග්‍රාමාත්‍යවරයා පැමිණි අවස්ථාවේදී. ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ අභිනව උත්තරේතර මහානායක ධුරයට පත් අගමහා පඬිත දොඩම්පහළ චන්ද්‍රසිරි නාහිමිපාණන් වහන්සේ බැහැදැකීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ පැමිණ තිබෙනවා. රාජකීය කලපලුවව තපවන භවනා මධ්‍යස්ථානයට පැමිණේ අග්‍රාමාත්‍යවරයා මහානාහිමියන් සමග කෙටි පිළිසඳරක නිරත වුණා. වර්තමානයේ අග්‍රාමාත්‍යවරයා ගෙන යන වැඩපිළිවෙල මහානාහිමියන් අගය කර ඇති අතර මහා සංඝරත්නය වෙනුවෙන් ඉටු කරන සේවාව අගය කිරීමට ලක් කළා. එමින්ම වර්තමානයේ පාසල් දරුවන්ගේ අතපසු අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කිරීමට කඩිනමින් ක්‍රියාමාර්ග ගත යුතු බවටත් ළමා මෙහෙකාර සේවය සම්බන්ධයෙන් මේවන විට වාර්තාවන පුවත් පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කරමින් දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව රජය දැඩි ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය බවත් රටට වෙනස් නොවන ප්‍රතිපත්තියක් පැවතීම ඉතා අත්‍යවශ්‍ය බවටත් මෙහිදී මහනාහිමියන් අග්‍රාමාත්‍යවරයා හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. ත්‍රිපිටක සංරක්ෂණ පනත පිළිගැනීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් තමා නොකරන බවත් ඒ සඳහා ඉදිරියේදී භික්ෂු මණ්ඩලයක් පත් කර ගැඹුරු අධ්‍යයනය කර මතය ප්‍රකාශ කිරීමට කටයුතු කරන බවටත් අග්ගමහා පඬිත දොඩම්පහළ චන්ද්‍රසිරි නායක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ රේගු නිලධාරීන් අතර හමුවක් අද මුදල් අමාත්‍යංශයේදී පැවැත්වුණා. ශ්‍රී ලංකා රේගු නිලධාරීන්ට සිය වෘත්තීය කටයුතු වල නිරත වීමේදී ප්‍රායෝගිකව මුහුණතිඹට සිදුවන ගැටලුකාරී තත්ත්වයන් ශ්‍රී ලංකා රේගුව සමග නිරන්තරයෙන් කටයුතු කරන විවිධ ආයතන සිය සේවාවන් ඉටු කර ගැනීමේදී මුහුණදී ඇති දුෂ්කරතාවයන් සහ ආදායම් උත්පාදක ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීම සම්බන්ධයෙන් මෙම හමුවේදී සාකච්ඡා වී තිබෙනවා. කොවිඩ් වසංගතය ආරම්භ වීමත් සමගම සතුටුදායක සේවාවක් ඉටු කරමින් ආදායම් උත්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව නිරත වීම පිළිබඳව ශ්‍රී ලංකා රේගු නිලධාරීන්ට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය ස්තුතිය පළ කළා. සේවක පිරිස වෙත තෘප්තියකින් යුතුව වැඩ කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීමට රජය කටයුතු කරන බවත් ඒ තුළින් වඩා ගුණාත්මක සහ කාර්යක්ෂම සේවාවක් ගනුදෙනුකරුවන් වෙත ලබා දීමට රේගු නිලධාරීන් කටයුතු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් මෙහිදී මුදල් අමාත්‍යවරයා සඳහන් කළා. එක් එක් ක්ෂේත්‍රයන්හි නියෝජිතයින් මුදල් අමාත්‍යවරයා වෙත සිය ක්ෂේත්‍රයන්ට අදාළව මුහුණ පෑමට සිදු වී ඇති හඳුනාගත් ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව මෙහිදී දීර්ඝව පැහැදිලි කරනු ලැබුවා. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය අජිත් ත්‍රිවට් කබ්‍රාල් මහතා සහ මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිකල මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මුදල් සංශෝධන පනත් කෙටුම් පතට නව සංශෝධන කිහිපයක් එක් කිරීමට පියවර ගන්නා බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. ඒ අදාළ කිටුම් පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම අද දින කැඳ වූ අවස්ථාවේදී රජයේ විසින් පාර්ලිමේන්තුවට මේ වන විට ඉදිරිපත් කර ඇති මුදල් සංශෝධන පනත් කෙටුම් පත පිළිබඳව පසුගිය දිනවල වැඩි වශයෙන් දේශපාලන වේදිකාව තුළ සාකච්ඡාවට ලක් වුණා. මෙහිදී ජනතා විමුක්ති පෙරමුණ සහ සමගි ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් රැසක් චෝදනා කර සිටියේ කළු සල්ලි සුදු කිරීම සඳහා රජය විසින් මෙම මුදල් සංශෝධන පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවටයි. රජයේ ඊට පිළිතුරු ලබා දෙමින් අවධාරණය කර සිටියේ කළු සල්ලි සුදු කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් වත්මන් රජයට නොමැති බවයි. එමෙන්ම එවැනි කටයුත්තක් සිදු කිරීමට කිසිදු රජයකට හැකියාවක් නොමැති බවටද රජය අවධාරණය කර සිටියා. අදාළ පනත් කෙටුම් පත පිළිබඳව ප්‍රබල සංවාදයක් දේශපාලන වේදිකාවෙත් සාමාන්‍ය සමාජය තුලත් පවතින පසුබිමක් තුළ අදාළ පනත් කෙටුම් පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් කිහිපයක්ද අධිකරණයට ඉදිරිපත් වුණා. ජනතා විමුක්ති පෙරමුණ සමගි ජන බලවේග එක්සත් ජාතික පක්ෂය ඇතුළු පාර්ශව කිහිපයක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව අදාළ පනත් කෙටුම් පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ කැඳවනු ලැබුවා. ඒ ප්‍රියන්ත ජයවර්ධන කුමුදිනි වික්‍රමසිංහ සහ ශිරන් ගුණරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පෙත්සම් අද පෙරවරුවේ කැඳවීමෙන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ නිර්මලන් විග්නේශ්වරන් මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් අදාළ පනත් කෙටුම් පතේ අන්තර්ගත වගන්ති 7ක් සංශෝධනයට ලක් කිරීමට තීරණය කර ඇති බව දන්වා සිටියා. මෙම සංශෝධන අන්තර්ගත කෙටුම් පත හෙට දින අධිකරණයට ඉදිරිපත් කරන බවත් මෙහිදී නීතිඥවරයා දන්වා සිටියා. ඉන් අනතුරුව පෙත්සම් විභාගය ආරම්භ වූ අතර එහිදී පෙත්සමක් ඉදිරිපත් කළ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුනෙත්ති මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශාන්ත ජයවර්ධන මහතා කරුණ ඉදිරිපත් කළා. නීතිඥවරයා සඳහන් කළේ යෝජිත පනත් කෙටුම් පත තුළින් විශාල වශයෙන් බදු ගෙවීම් පැහැරහළ පුද්ගලයින්ට සමාවක් ප්‍රදානය කෙරෙන බවයි. මේ තුළින් අධිකරණයේ සතු බලතලද කප්පාදු වීමක් සිදු වන බව පෙන්වා දුන් නීතිඥ ජයවර්ධන මහතා පනත් කෙටුම් පතේ අන්තර්ගත ප්‍රතිපාදන වලින් දැනට ක්‍රියාත්මක මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත, දේශීය ආදායම් පනත, ත්‍රස්තවාදීන්ට මුදල් සැපීම වැළැක්වීමේ පනත, අල්ලස් පනත වැනි වැදගත් පනත්වල ඉතාම අත්‍යවශ්‍ය වගන්ති අක්‍රිය කිරීමක් සිදු වන බව පෙන්වා දුන්නා. පෙත්සම්කාර විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.එස්. සුමන්තිරන් මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම පනත් කෙටුම් පතේ අන්තර්ගත වගන්ති සියල්ලම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව චෝදනා කළා. ඒවා සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ 3/2 බහුතර ඡන්දයකින් අනුමත වී එය ජනමත විචාරණයකින්ද අනුමත වීම අත්‍යවශ්‍ය බවයි ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළේ. මේ හරහා කළු මුදල් සුදු කර ගැනීම සඳහා ලෝකයේ වෙනත් රටවල සිටින පුද්ගලයින් මේ රටට තම නීති විරෝධී මුදල් රැගෙන ඒම වැළැක්වීමට නොහැකි වනු ඇතැයිද ජනාධිපති නීතිඥ සුමන්තිරන් මහතා අනතුරු අංගවා සිටියා. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරන් වික්‍රමරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරෙන් ප්‍රනන්දු මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම පනත් කෙටුම් පත තුලින් නීති විරෝධී ලෙස මුදල් උපයන ජාවාරම් කරුවන්ට විශාල වශයෙන් සහන අත්වන බව පෙන්වා දුන්නා. පෙත්සම් විභාගය හෙට දින දක්වා කල් තැබුණා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වැරදිකරුවන්ව රජය සමග එක්ව නීත්‍යානුකූලව දඩයම් කිරීමට තමන් සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහතා ඒ බව ප්‍රකාශ කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී. ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද පැය 5කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනන්දු මහතාගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි. මෙහිදී මාධ්‍යට අදහස් දැක්වූ හරින් ප්‍රනන්දු මහතා සරත් වීරසේකර අමාත්‍යවරයාට අභියෝගයක්ද එල්ල කළා. සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනන්දු මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා. අද උදෑසන හරින් ප්‍රනන්දු මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර එහිදී මන්ත්‍රීවරයා සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එම පක්ෂීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද එක්ව සිටියා. ආණ්ඩුවට මම බොහොම පැහැදිලිව කියන්න කැමති මේ මන්ත්‍රී දඩයම නතර කරන්න. අපි හැමෝම එකහුව වෙලා නිත්‍යානුකූලව දඩයම් කරමු. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුණු අය මුළු රටම කොරෝනා වසනෙන් අලුත් රැල්ලක් නිර්මාණය වෙලා සෞඛ්‍ය පද්ධතියටම බරපතල අභියෝගයක් එල්ල වෙන මොහොතක ආණ්ඩුව හැමදේම පටලවගෙන තියෙනවා. දැන් පාස්කු ප්‍රහාරය සිදු වෙලා වසර කිහිපයක් ගත වුණු නිසා අපිට හිතෙනවා එක වෙලාවකට මේක ඊබේම අමතක කරන්නට ආණ්ඩුව ඉඩ අරලා තියෙනවද කියන සැකයක් අපි තුල තිබෙනවා. පාස්කු ඉරිදා බෝම්බේ පුපුරලා අවුරුදු දෙකයි මාස 3ක් වෙනවා. ආපු ගමන් ඔක්කොම අල්ලනවා කිව්වා. දැන් මම හිතන්නේ ඒවා වෙනුවට කරන්නේ අපේ මන්ත්‍රීවරු දඩයම් කරනවා. අපි ආණ්ඩුවට කියනවා පාස්කු ඉරිදා මහමොළු කරු දන්නවා කියලා කිව්වා.
පැය පහක පමණ කාලයක් හරිම් ප්‍රනන්දු මන්ත්‍රීවරයාගෙන් අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රශ්න කිරීම සහ ප්‍රකාශ සටහන් කිරීම සිදු කර තිබෙනවා. ඉන් අනතුරුව CIDන් පිටතට පැමිණි හරිම් ප්‍රනන්දු මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. දේශපාලනය කරන සමහර දේශපාලඥයන්ට තනතුරු වලට ආපුවම පොරක් දේවල් අමතක වෙනවා. මොකද මේ තනතුරු දාලා යන්නත් වෙනවා කියන එක මතක තියාගන්නට ඕනේ. මම ආසයි සරත් වීරසේකර මහත්තයා විශේෂයෙන්ම කියනවා. එතුමා පහුගිය දවස්වල පාර්ලිමේන්තුවේ මං සම්බන්ධයෙන් විශාල ප්‍රකාශ කීපයක් කරා. මම ආසයි මේ නාලිකාවට කරන්න සරත් වීරසේකර මහත්තයා මාවයි ආරාධනා කරන්න පාස්කුව සම්බන්ධයෙන් වෙච්ච පාර්ලිමේන්තුවේ කියපු කතා සම්බන්ධයෙන් මම එතුමාට විවෘතව වේදිකාවකට ආරාධනා කරනවා. අපි කරුණු සාකච්ඡා කරමු. නිකම් පොලිසිය වල දාලා මාව නිකම් බොරුවට රස්තදු කරනවට වඩා අපිට ඕනේ මේ රටේ චූදිතය කවුද කියන එක හොයාගන්න. තාත්තගේ කතන්දරේ තමයි තාම මේ කට උත්තර වලට ගන්න. තාම නැහැ ඉතින් කොයි වෙලාවෙ එන්නේ කියලා දන්නේ නැහැ. ඉතින් මොකක් හරි යක් හොයන්නේ හොයමින් පවතිනවා. පුළුවන් නම් ට්‍රැෆික් නඩුවකට හරි අල්ලයි. CID විසින් නැවත වතාවක් කරණියන් පොඩි අර වැඩක් කොනිත් දන්න කරපු වැඩක් මම හිතන්නේ මම ගෙන්නලා. කොහොම අසාධාරණ වැඩක්. මම හිතන්නේ එහෙම කරන්න පුළුවන් කියලා උසාවියෙන් පැහැදිලිව මම මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරලා තියෙනවා. ඒ මට දුරකතන ඇමතුමා ආපු ගම මම රන්ලික්‍රම සිංහ මහත්තයා දෙනුවත් කරා. එතුමාව ගෙන්නලා කට උත්තර ගන්න කියලා. වර්තමානයේ රට පවතින තැනින් ගොඩ ගැනීමට නව වැඩපිළිවෙලක් අවශ්‍ය බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. අතීතයට දොස් පැවරීම පළක් නැති ක්‍රියාවක් බවයි ඔහු පවසන්නේ. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිති බියුරෝව ආරම්භ කරමිනුයි හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිති බියුරෝව පිහිටුවීම එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී මෙහිදී නව බියුරෝවේ සභාපති ලෙස පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා තේරීපත් වී තිබෙනවා. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ පෙළේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා. රට අද තියෙන තත්ත්වයෙන් ගොඩ ගන්න පුළුවන් අද අපි පවතින රජයට සහයෝගය දෙනවා වගේම අපේ අදහස ජාතික එකඟතාවයන් නැති කරගන්නේ නැතුව ජාතික එකඟතාවයන් කියන එක මෙහිදී විශේෂයෙන් අදහස් කරන්නේ කවුරු හෝ ආණ්ඩුව සහ කවුරු හෝ විපක්ෂය මේ සියලු දෙනා එකඟත්වයකට ආ යුතු කරුණු තියෙනවා රටේ ආර්ථිකය සම්බන්ධයෙන් විදේශ සම්බන්ධතා අධ්‍යාපන සෞඛ්‍යද කෘෂිකර්මද තාක්ෂණයද ඒවා පිළිබඳව ඉතින් ඒක නිසා මේ ජාතික එකඟතාවයක් ඇති කරගත්තේ නැත්නම් හැම වෙලේම පවතින ආණ්ඩුවක් කුසින් කරපු හොඳ දේවල් ඊළඟ ආණ්ඩුව කරන්න ඒව අත දානවා ඇමතිරෙක් වෙනස් වුණත් ඒකයි ඉතින් ඒක නිසා අපි අතීතයේ දොස් කියන්නේ නැතුව අද තියෙන තැනින් රට ගොඩ ගන්න අපි බලාපොරොත්තු වැතුව අලුත් වැඩපිළිවෙලකට යෑමේ වැදගත්කමයි තියෙන්නේ පවතින රජයට සහයෝගය දෙනවා වගේම අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපි රටේ ශක්තිමත් කරන පක්ෂය ප්‍රධාන වශයෙන්ම තව පාරක් ඔබතුමාට තරම් තරම් පුළුවන් ජනාධිපතිවරයෙක් ඒකව ඔබතුමාගේ අදහස් කොහොමද දැන් ජනාධිපති අපේක්ෂක හුඟක් ඉන්නවනේ ඒක නිසා අපි ඒගොල්ලන්ට තැනක් දෙන්න ඕනේ අපේ සර් එදා අප ඉපදෙන විට සිටියේ ජපානයේ අද ශ්‍රී ලංකාව සිටින්නේ ඇෆ්ගනිස්තානයේ බවත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය වහා ලබා ගත යුතු බවද සූම් තාක්ෂණය ඔස්සේ වෙබ් අඩවියක් හා එක්වෙමිනුයි හිටපු අග්‍රාමාත්‍යවරයා පවසා තිබෙන්නේ ප්‍රතිපත්තියක් නැතුව පොරොන්දුනේ ඇත්ත වශයෙන්ම විශ්වාසභාවයක් නැති කණ්ඩායමකට බලේදී විශේෂයෙන්ම අද ලංකාව වැටිලා තියෙනවා. අපි ඉපදුනේ කාලේ ජපානයේ හිටියේ. අද අපි ඉන්නේ ඇෆ්ගනිස්තානයේ. ඇමරිකාවට පින් සිද්ධ වෙන්න ඇෆ්ගනිස්තානයක් කියන්නේ නැතුව හමුදාය ඔක්කොම අයින් කරලා තියෙනවා. තලිබාන් පහර දෙනවා. ඒ නිසා අපි අන්තිම තත්ත්වයට වැටෙන්නේ නැහැ. ඒත් අපි ගොඩෙන්නේ නැත්තම් අපි ඒ තත්ත්වයට එනවා. වාණිජ බැංකුවලට අද විදේශ විනිමය නැහැ. එයා ණය වෙලා තියෙනවා තවත් කෝටි 300ක. ණය ගෙවන්න නැතුව තමයි රට බේරගෙන යන්නේ. ඒක බේර ගන්නට බැරි වෙනවා අනාගතේ. ආපහු තව කෝටි 150කට වැඩි මුදලක් අපිට බැඳුම් කර ණය වෙනුවෙන් ගෙවන්න සිදු වෙනවා එන මේ අවුරුද්ද අවසානයේ. ඉතින් අපි පළවෙනිම කරන්න තියෙන්නේ විදේශ විනිමය ලබා ගන්න. විදේශ විනිමය ලබා ගන්නවා නම් IMF ආයතනයට යන්න. ජාත්‍යන්තර මූල්‍ය අරමුදට. එතනින් ලබා ගත්තා මේ සහතිකය උඩ අනෙක් රටවල වලිමුත් අපිට ණය ලබා ගන්න පුළුවන්. දිරාපත් නොවන ලන්ෂීට් තහනම අගෝස්තු මාස පළවෙනිදා සිට අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
සෞඛ්‍යමය වශයෙන් එලන්සීට් ගැලපෙන්නේ නැති බව අපිට තොරතුරු ලැබිලා තියෙනවා. මේ නිසාම අපි තීන්දුව කරා පරිසර අමාත්‍යාංශයේ විදියට අගෝස්තු 1 වෙනිදා සිට සම්පූර්ණ වෙළඳපොළෙන් ඉවත් කරන්න කටයුතු කරනවා. ඒ අනුව නිෂ්පාදනය කිරීම, ප්‍රවාහණය කිරීම, ඒ වගේම විකිණීම කියන තුනම තහනම් වෙනවා අගෝස්තු 1 වෙනිදායින් පස්සෙ. අපි මේ පිළිබඳව සියලු මාධ්‍යවලුත් සහයෝගය ඉල්ලා සිටිනවා මේ කටයුත්තට දායක වෙන්න කියලා. අපි අමාත්‍යාංශයේ විදියට වෙනම ඒකකයක් කළමනාකරණය කරනවා. මේ සිදුවන සිදුවීම් පිළිබඳව අධ්‍යයනය කරන්නත් ඒ වගේම මේ වැටලීම් පිළිබඳව අධීක්ෂණය කරන්න. දිරාපත් වන ලන්සීට් පාවිච්චි කිරීමේ කිසිම බාධාවක් නැහැ. ඒ අනුව දිරාපත් වන ලන්සී විකිණීම සහ පාවිච්චිය තවදුරටත් අපි ඉඩ දීලා තිබෙනවා. මේකේ ගැටලුව තියෙන්නේ මේ වර්ග දෙකම තියෙනකොට පාරිභෝගිකයන්ට සොයා ගන්න තිබෙන අපහසුතාවය. කෙසේ වෙතත් දැන්ට අපි මේ පිළිබඳව දැනුවත් කිරීම ඉදිරියේදී මාධ්‍ය මගිනුත් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. යම් තැනක පරිසරයට උචිත නොවන ලන්සීට් නිෂ්පාදනයක් සිදු වෙනවා නම් අපි ජනතාවගෙනුත් ඉල්ලා සිටිනවා අපිට මේ පිළිබඳව දැනුවත් කරන්න කියලා. අපි අත්අඩංගුවට ගන්නවා. एक कोटि विसिपान लक्ष्यक वटिना केरल गांजा तुगयाक उतुरु मुहुदेदी अत्तडंगुट गैनीमट नाविक हमुदाव समत् वुना යාපනය මාදකල් ප්‍රදේශයේ සිට පේදුරුතුළු දක්වා වූ මුහුදු ප්‍රදේශයේ උතුරු නාවික විධානයේ විසින් විශේෂ මෙහෙයුමක් දියත් කර තිබුණා. එෙහිදී P177 යාත්‍රාව මගින් සකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂා කිරීමට යාමේදී එම යාත්‍රාවේ තිබූ මලු කිහිපයක් මුහුදට දමා පලා යාමට උත්සාහ කර තිබෙනවා. එෙහිදී P177 නාවික යාත්‍රාව සකකටයුතු ඩිංගි යාත්‍රාව හඹා ගොස් සකකරුවන් 3 දෙනෙකු සමග යාත්‍රාව නාවික හමුදා බහරයට ගත්තා. පසුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ අග්බෝ ආයතනය විසින් කුඩා යාත්‍රා දෙකක් මාදකල් ප්‍රදේශයට ඔබෙන්නූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ වැඩිදුර සෝදිසි කිරීම වලදී සැක කටයුතු ඩිංගි යාත්‍රාවෙන් මුහුදට දමා තිබූ පොලිතින් මලු 8ක පාර්සල් 125ක් වශයෙන් අසුරන ලද කේරළ ගංජා කිලෝ 417 ග්‍රෑම් 200ක පමණ ප්‍රමාණයක් නාවික හමුදාව සිය බහරයට ගත්තා. මෙම කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 120කට අධික බවයි නාවික හමුදාව පවසන්නේ. සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.